ඉතින් සුබ දවසක් කියලා පිළිගන්නවා හැමෝම අද ජොබ් එකේ ශිලමය channel එකට නැවතත් මේ වීඩියෝ එක අපි ඔයාලට ගෙනෙන්නේ 2023 වර්ෂයේ අගෝස්තු මාසයේ සඳහා සෙලන් බැංකුවෙන් කැඳා ඇති internship trainee තනතුරු සඳහා බඳවා ගැනීම පිළිබඳ විස්තර. මේදී විශේෂත්වයන්නේ සියලුම සූසුම යටතේ ඕනෑම ශිෂ්‍යයෙක් අදාළ සියලුම මේ දැක්කන සූසුම යටතේ අවස්ථාව තියෙනවා අයදුම්පත් යොමු ගන්න මෙම තනතුරු සඳහා. ඒ වගේම පුහුණුවෙන් පසු ස්ථිර සේවයට ඇතුළත් වීමේ අවස්ථාවත් ඔයාලට මෙම පුහුණුව යටතේ හිමි වෙලා තිබෙනවා. දිවෙන පුරා බඳවා ගැනීම සිදු කරන ලබන බවත් විශේෂයෙන්ම සඳහන් කරනවා. මේ හා සම්බන්ධ සියලු විස්තර ආයතනපත් ලබා ගැනීම සහ යොමු කරන ආකාරය තුළ සියලු විස්තර ඔයාලට මේ වීඩියෝ කෝසෙන් අපි ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා. බලමු මෙම සෙලන් බැංකුවේ ඉන්ටර්න්ෂිප් තනතුරු සඳහා අවශ්‍ය කරන සූසුකම් මොනවද යන්න. එහිදී මුලින්ම වයස් ප්‍රමාණය ගැන සඳහන් කරලා තියෙනවා. වයස අවුරුදු 23ට අඩු ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයේ සඳහා අවස්ථාව බැංකුවෙන් ලබා දීලා තියෙනවා මේ සඳහා ආයතනපත් යොමු කරන්න. මීළඟට අවශ්‍ය කරන සූසුම යටතේ උසස් පෙළ විභාගයේ මෙවර මුණ දීලා ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින ඔබ සඳහාත් අවස්ථාව ලබා දීලා තියෙනවා මේ සඳහා යොමුපතක් යොමු කරන්න. එසේ නම් දෙනු උසස් පෙළ විභාගයේ සමත් වී තිබෙන ඔබ සඳහා අවස්ථාව තිබෙනවා. උසස් පෙළ විභාගයේ ඕනෑම විෂය ධාරාවකට සමත් වෙලා තිබෙනවා නම් ඊට අමතරව සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය සහ ඉංග්‍රීසි විෂයන් සඳහා සී හෝ ඉර සමත් සහිතව සමත් වෙලා තිබෙනවා නම් ඒ යටතේත් අවස්ථාව ලබා දීලා තියෙනවා මෙම ඉන්ටර්න්ෂිප් තනතුරු සඳහා යොමුපතක් යොමු කරන්න. එවගේම ඔයාලා දැන්ට ඕනෑම ශිෂ්‍යයෙක් කරතේ උපාධියක් හදාරමින් සිටින පුද්ගලෙක් නම් විශේෂයෙන්ම තියෙන අන්ඩර් ග්‍රැජුවෙට් කෙනෙක් නම් ඔයාලට අවස්ථාව තියෙනවා මෙම ඉන්ටර්න්ෂිප් තනතුරු සඳහා යොමුපත් යොමු කරන්න. එසේ නොමැතිව ඔයාලා වෙනත් වෘත්තීය සුසුමක් හදාරමින් සිටිනවා නම් පාර්ට් ක්වොලිෆිකේෂන් එකක් ඒ යටතේත් අවස්ථාව තිබෙනවා. CIM AAT වැනි පාර්ට් ක්වොලිෆිකේෂන් එකක් හදාරමින් සිටිනවා නම් ඒ යටතේත් අවස්ථාව තිබෙනවා යොමුපත් යොමු කරන්න මෙම ඉන්ටර්න්ෂිප් තනතුරු සඳහා. ඒ වගේම තවත් අවස්ථාවක් ලබා දෙලා තියෙනවා ඔයාලා MC ශිෂ්‍යයෙක් ඕනෑම ශිෂ්‍යයෙක් උපාධියක් ලබා තිබෙනවා නම් ඒ යටතේත් අවස්ථාවක් තිබෙනවා ඔයාලට මේ සඳහා ආයුධපතක් යොමු කරන්න. උපාධි ලබා තිබෙන ඔබ සඳහාත් මෙහිදී අවස්ථාව ලබා දෙලා තියෙනවා බැංකුව මගින් මෙම සීමාවාසික පුහුණුව ලබා ගැනීම සඳහා. එයාගේ මීට අමතරව තිබිය යුතු ස්කිල්ස් සඳහන් කළ තියෙනවා. ඔයාලා සතුව අන්තර්පොද්දල සම්බන්ධතා පවත්වා ගැනීම හැකියාව, ඒ වගේම යහපත් සංවේදන හැකියාවන්, විශේෂම ලිවීමේ සහ නිවැරදිව කතා කිරීමේ හැකියාව වැනි ලක්ෂණ ඔයාලගෙන් බලාපොරොත්තු වෙන බව සඳහන් වෙනවා. ඒ වගේම MS Word, MS Excel සහ PowerPoint package යන් භාවිත කිරීමේ හැකියාව විශේෂයෙන් බලාපොරොත්තු වෙන බව සඳහන් වෙනවා මෙම පුහුණුව ලබා ගැනීම සඳහා. ඉතින් මේ කියන සුසුකම් සහ ස්කිල් යටතේ පවණක් ඔයාලට අවස්ථාවක් තිබෙනවා මෙම ඉන්ටර්න්ෂිප් තනතුර සඳහා අයදුම්පතක් යොමු කරන්න. ඉතින් බොහෝ පිරිසකට අවස්ථාවක් තිබෙනවා මෙම විවිධ සුසුම් යටතේ මෙම තනතුර සඳහා අයදුම්පතක් යොමු කිරීම සිදු කරගන්න. අපි ඊළඟට බලමු අයදුම්පත් ලබා ගන්න ආකාරය සහ යොමු කරන ආකාරය සහ අනිකුත් විස්තර මොනවද යන්න. එන්නේ මේ සඳහා ආයතනපත් ලබා ගන්න ආකාරය පිළිබඳව මේ වීඩියෝ එකේ පහළ විශේෂණයේ තියෙන ලින්ක් එකෙන් ගියාම මේ ආකාර වෙබ් පිටුවේ මේ හා සම්බන්ධ සියලුම විස්තර අපි ලබා දෙලා තියෙනවා. මේ ඉන්ටර්න්ෂිප් තනතුර හා සම්බන්ධව. එහෙදී SNASS ආයතනපතක් ඔයාලා ලබා ගැනීමේ අවස්ථාව මේ ආකාරයෙන් ලබා දෙලා තියෙනවා. ඔයාලගේ අප්ඩේටඩ් CV එකක් යොමු කිරීමේ හැකියාව පවතිනවා. එසේ නැමැති නම් අපි ඔයාලට මොඩර්න් අප්ඩේටඩ් CV ලබා ගැනීමේ අවස්ථාව මේ කොටසින් ලබා දෙලා තියෙනවා. ඒකට ක්ලික් කරලා ඔයාලට පහසුවෙන්ම එම CV ලබා ගැනීමට යොමු වීමට හැකියාව පවතිනවා මේ ආකාරයෙන්. එහෙදි මෙහි සඳහන් කළ සුසුකම් වලට වෙන වෙනම අවශ්‍ය කරන CV ෆෝමැට්ස් නවීන ආකාරයේ CV ෆෝමැට්ස් අපි ඔයාලට මේ ආකාරයෙන් ලබා දෙලා තියෙනවා. එහෙදි පාසල් හැර යන ඔබ සඳහා අවශ්‍ය නම් අවශ්‍ය කරන ෆෝමැට් එක මේ ආකාරයෙන් ලබා දෙලා තියෙනවා. ඒ නිවැරදිව සකස් කරලා විශේෂයෙන් මෙහි සඳහන් කළ තියෙනවා ඔයාලගේ වර්ණ ඡායාරූපයක් සහිතව තමයි අයදුම්පත යොමු කළ යුත්තේ කියලා. ඒ සඳහා සුසු ෆෝමැට් එකක් තමයි අපි මේ ආකාරයෙන් ලබා දෙලා තියෙන්නේ. ඔයාලට ලබා ගැනීම සඳහා ඒ පහසුවෙන්ම ලබාගෙන පිරවීමේ අනතුරු ඔයාලට මේ හැකියාව පවතිනවා අවශ්‍ය නම්. ඒ වගේම ඔයාලා දැනට ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරලා මේ සිට නොව හදාර අවසන් කරන පුද්ගලයන් නම් එවැනි පුද්ගලයන් සඳහා අවස්ථාව තියෙනවා මෙම ෆෝමැට් එක ලබා ගැනීමට. ඒ වගේම දැනට ඔයාලා අන්ඩර් ග්‍රැජුවෙට් හෝ ග්‍රැජුවෙට් පුද්ගලයෙක් නම් ඒ සඳහා සුසු ෆෝමැට් එකත් අපි මේ ආකාරයෙන් ලබා දෙලා තියෙනවා. ඒ සියලු විස්තර ඇතුළත් කරලා ඔයාලට ඡායාරූපයක් සහිතව මෙම CV එකක් යොමු කිරීමේ හැකියාව අපි මේ ආකාරයෙන් ලබා දෙලා තියෙනවා. ඉතින් ඔයාලට මොඩර්න් CV එකක් නම් තියෙනවා ඔයාලට මේ ආකාරයේ CV එකක් ලබාගෙන පහසුවෙන්ම මේ අයදුම්පත යොමු කිරීමේ හැකියාව ලබා ගන්න පුළුවන් මේ ආකාරයෙන්. මීළඟට අපි ගෙනෙන්නේ මේ පුහුණුව හා සම්බන්ධ විස්තර. මීළඟ කොටසින් අපි අවසාන කොටස වශයෙන් ඔයාලට ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා අයදුම්පත් නිවැරදිව යොමු කළ යුතු ආකාරය කෙසේද යන්න. මෙහිදී මේ පුහුණුව යටතේ ඔයාලට ලැබෙන වරප්‍රසාද සහ පුහුණුව ලැබෙන ආකාරය මේ ආකාරයෙන් සඳහන් කරලා තියෙනවා. මේ පුහුණුව යටතේ කොටස් තුනක් යටතේ ඔයාලට අවස්ථාව තිබෙනවා පුහුණු වීමට. ඩිජිටල් බැංකින්, කස්ටමර් රිලේෂන් ship management සහ branch operations වශයෙන් කොටස් තුනක් යටතේ ඔයාලට බැංකු ශිෂ්‍යය ආවරණය වෙන පරිදි මෙම පුහුණුව ලබා දෙන බව තමයි සඳහන් වෙලා තිබෙන්නේ. ඊට අමතරව ඔයාලට විධිමත් පුහුණුවක් ශිෂ්‍යයට අදාළව හිමි වෙන බව සඳහන් වෙලා තිබෙනවා. ඒ වගේම ඔයාලගේ කැමැත්ත පරිදි මෙහි දක්වන ශිෂ්‍යයන්ට අනුකූල අදාළ පුහුණුවක් ඔයාලට ලබා ගැනීමේ හැකියාව ඔයාලගේ කැමැත්ත පරිදි හිමි වෙන බව සඳහන් වෙනවා. මෙහි දක්වා තිබෙන ශිෂ්‍ය කිහිපයක් යටතේ ඔයාලගේ පුහුණුව ලබා ගැනීමට අවශ්‍ය පසුබිම මෙහිදී ඔයාලට ලබා දෙලා තිබෙනවා. ඒ වගේම වේගවත් වෘත්තීය
මාර්ගයක් ඔස්සේ ඉදිරියට යමේ හැකියාවල් හිමි කරලා තිබෙනවා. මෙම ට්‍රේනින් පුහුණුවෙන් පසුව විශේෂයෙන්ම මෙම පුහුණුවෙන් පසුව ස්ථිර රැකියාවක් ලබා ගැනීම සඳහා පර්මනන්ට් එම්ප්ලොයිමන්ට් වෙත ඇතුළත් වීමට අවස්ථාව වලට හිමි වෙන බවත් විශේෂයෙන් සඳහන් කරලා තිබෙනවා. ඒ වගේම දෙවෙනි පිහිටි ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමේ අවස්ථාව වලට මේ අතර හිමි වෙලා තිබෙනවා. අදාළ වේකන්සිස් අනුව වලට කැමති ප්‍රදේශයක සේවය කිරීමට තවද අවස්ථාව මේ අතර හිමි වෙලා තිබෙන බව තමයි සඳහන් වෙන්නේ මේ අතරේ. මෙසේජ් එක ආකාරයෙන් ඔයාලගේ CV එක යොමු කළ යුතුයි මේ සඳහා අඳුම්පත් යොමු කිරීම වශයෙන්.